අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම නිශාදී ගුණවර්ධන අදත් මුලින්ම ඔබ දහනිය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පොලිසිය ගැටලු විසඳන්න ජනපතිගෙන් කමිටුවක් පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහි පෙත්සම් විභාගයට සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් පැවති ආණ්ඩුව පිළිබඳ වාසුකී හෙලිතරව්ව මේක නීත්‍යානුකූල ආණ්ඩුවක් නෙවෙයි කියන්නේ කවුද? එහෙම කියන්නේ තමන්ගේ ආණ්ඩුව පවත්වා ගන්න යන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ සහ ඔහු සමගාමීකට එකතු වී ඉන්න දෙමළ සන්ධානයා ජනතා විමුක්ති පෙරමුණ පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා මෙම තීරණයට එළඹ ඇත්තේ පොලිස්පතිවරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග පැවති හමුවකදී. පොලිස්පතිවරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාසිකව තමන්ට ලබා දෙන ලෙසයි. පාතාල මර්ධනයේ වෙනුවෙන් දැඩි තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙලකටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙනෙමින් ඉහළ ප්‍රමිතියකින් යුත් කාර්යක්ෂම මහජන හිතකාමී ප්‍රශස්ත සේවයක් ලෙස ශක්තිමත් කළ යුතු බවද මෙම හමුවේදී ජනාධිපතිතුමා අවධාරණය කළා. වර්තමානයේ අපිට තිබෙන අභියෝග සහ අපි විසින් කළ යුතු සේවාවන් අපි හඳුනාගෙන අපි ඉතාමත් විධිමත් වූ සාර්ථක සේවාවක් සඳහා අපේ කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙහිදී මූලික වශයෙන්ම මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා ඉහළම කැපවීමක් පරිත්‍යාගයක් කරන පොලිස් සේවාව අපි අද මේ තිබෙන තත්ත්වෙන් මීට වඩා ඉහළ තත්වයකට උසස් ප්‍රමිතියකට ගන්න අපි මොනවද කළ යුත්තේ මේ වගේ සාකච්ඡා තුළ ඔබෙත් අදහස් ඉතාමත් වැදගත් වෙනවා මම බලාපොරොත්තු වෙනවා ඔය බරපතල අපරාධ මේ පාතාලයන් තත්වෙන් මොනවද අපි කළ යුතු දේ කියන සාකච්ඡාවක් කරන්න එතකොට අපිට පොලිසිය වගේම මේකට හමුදාවේ සහයෝගය ගන්න ඕන නම් හමුදාවලත් බුද්ධි සේවා සහ අනිකුත් අංශවල සහයෝගය අරගෙන මර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් දැඩි තීන්දු తీරන වලට අපිට යන්න වෙනවා එන්නම් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය මිනිහගේ නිදහසේ ජීවත් වීම නිසා ඒකට අපි බොහොම විධිමත් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා විනිසුරු වරුන් 7 දිනකුගෙන් යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අග විනිසුරුවරයා තීරණය කර තිබෙනවා අගවිනිසුරු නලින් පෙරේරා සහ විනිසුරු වරුන් වෙනබුණේ කලු විහාරේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්කොට සහ මෘදු ප්‍රනන්දු යන මහත්ම මහත්මින් විනිසුරු මඩුල්ලේ සමාජිකයන් වෙනවා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨ අධිකරණේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා මහාචාර්ය ජීල් පීරිස් මහතා ඇතුළු පාර්ශව පහක් මෝසම්මකින් ඉල්ලා තිබුණා ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් පෙත්සම්වල අඩංගු බැවින් ඒ සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවයි එම මැදිහත්කාර පාර්ශවයන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයේ తాවකාලික වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මාස 7 වන දාතෙක් බලපැවැත්වෙනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මාස 4 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වලකාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේද ලබන මාස 7 වන දාතෙක් බලපැවැත්වෙනු ඇති. විශේෂකාර හත් දෙනෙක් නම් කිරීම පිළිබඳ ප්‍රතිවෙන් අපේ ගෞරවය ප්‍රකාශ කර තිබෙනවා ගරු ශේෂ්ඨාධිකරණ වෙත ජනතාවට තමයි මේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාව ඉල්ලා සිටින්නේ ඡන්දයක් ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ මේ ශේෂ්ඨාධිකරණ මගින් හෝ ඒ අවශ්‍ය ඡන්දය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සමක් ලබන 30 සහ දෙසැම්බර් 3 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය දින ලබා දුන්නා
එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානයේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකුයි පෙත්සම ගොනු කර ඇත්තේ. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා. නඩුවට අදාළ ලේඛන පෙත්සම මීළඟ දින කැඳවීමට පෙර වගඋත්තර කාර්ය පාර්ශ්ව වේත ලබා දීමට පියවර ගන්නා ලෙසයි අභියාචන අධිකරණයේ පෙත්සම් කරුවන්ට දෙනුම් දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවට විශ්වාස භංග යෝජනාවක් මගින් සම්මත වී ඇති බව පෙත්සම්කරුවන් පවසනවා. ඒ බව කතානායකවරයාද තහවුරු කර ඇති බවයි ඔවුන් කියා සිටින්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය දුරේ දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවද පෙත්සම්කරුවන් සඳහන් කරනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා. ඡන්දයකින් පත්වෙච්ච ඡන්ද අසුනක සිටින කෙනෙකුගේ ඒ අසුනේ සිටින ඡන්ද පදනමක් තියෙනවද නැද්ද කියන එක බලන්ටයි කෝවරන්තු රිට ආඥාවක් අපි ඉල්ලන්නේ. මේ අවස්ථාවේ අධිකරණ ඉදිරියට නැගෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් විදියට හුදෙක්ම පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාසය හෝ විශ්වාසයක් නැහැයි කියන පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙච්ච කටයුත්තක් පිළිබඳව අධිනිෂ්ඨාන නීති යටතේ කෝවරන්තු රිට ආඥාවක් ගන්න පුළුවන්ද කියන මූලික නීතිමය ප්‍රශ්නයක් මට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට රටේ ඉදිරි ප්‍රශ්නද විසඳිය හැකි බව මහා සංඝ රත්නය පෙන්වා දෙනවා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද සහභාගී වුණා. මහා සංඝ රත්නය පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළා. විශේෂ අනුශාසනාව සිදු කළේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේයි. අපේ රට මහා විනාශයකට පත් වෙලා ජනතාව බීතියෙන් ඇරලිලා ඉති මොකාරික කිසිම දෙයක් කරන්න බෑයි කියලා කියපු නායකයෝ අපේ රටේ හිටියා. ඒ කිසි දෙයක් ගැන නොතක කිසිදු බියක් නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බේරාගත්තා. අපි නොවන කම තියෙන්නේ සමගියෙන් සාමයෙන් ඉන්න. ඒ සමගිය ඒ සාමය ඇති කරන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයගෙන මම මෙම අවස්ථාවට සුසිල් ප්‍රේමජයන්ත ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. පාර්ලිමේන්තුව විසුරුව හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව ලබා දෙන දිනය පිළිබඳව ප්‍රකාශයට පත් කර නැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය සංවිධාන කළ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව 7 වෙනිදා ලබා දෙන බවට බොහෝ දෙනා මාධ්‍ය හරහා රටට කියනවා අපිට ඇහුණා. ඒ නඩුව 7 වෙනිදා තීන්දුව දීමට උසාවියේ මෙතෙක් තීන්දුවක් කරන්නේ නැහැ. උසාවියේ සිද්ධ වුණේ නඩු විභාගය සඳහා දෙසැම්බර් 4, 5 සහ 6 යන දින නියම කළ නිසා දෙසැම්බර් 7 වෙනිදා දක්වා තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. නඩු තීන්දුව දෙන දවස ප්‍රකාශයට පත් කරන්නේ 6 වෙනිදා සවසයි. එය 7 වෙනිදා වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ විට 7 වෙනිදා නොවෙන්නත් පුළුවන්. කොහොම නමුත් 7 වෙනිදා නඩු තීන්දුව ලබා දෙන බවට උසාවියේ මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ. මේ අතර කතානායකවරයා කූට ලේඛන සකස් කිරීමේ වරදකට සම්බන්ධ වී ඇති බව පිවිතුරු හෙළුරුමේ පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නොවැම්බර් 14 වෙනිදා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත උඩු බව විපක්ෂයේ අය සඳහන් කරනවා. එහෙම වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. කතානායකතුමා 14 වෙනිදා කියන්නේ මොකද්ද? මම අවසාන වතාවට කියනවා මේ ඡන්දය හඬානුව දෙනවා. මේ අනුව දැනට පත් කරලා තිය ආණ්ඩුව බෞද්ධරයක් නොමැති නිසා මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ජාරි නොමැජර්ස්වද කියන්නේ ආණ්ඩුවට බහුතරයක් නැහැ කියලා. ආණ්ඩුවට බහුතරයක් නැත්නම් ඒක සුළුතර ආණ්ඩුවක් කියලා පැවතගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. ආණ්ඩුව විසිර යන්නේ ස්වාසභංග යෝජනාව සම්මත වුණොත්. ඒ නිසා මම පහවදා උදේම පාර්ලිමේන්තුවේ හැන්සා ඩාන්සෙට ගිහිල්ලා ඒ අයගෙන් ඉල්ලා ගත්තා
හැන්සාඩ් එකේ නොනිල පිටපත. ඒකේ අර වචන ටික ඒ විදිහටම ටයිප් කරලා තියෙනවා. දැන් අපි බලමු එන නිල හැන්සාඩ් වාර්තාව. 23 වෙනිදා නිකුත් වුණා. ඒ අනුව දැනටපත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for them. The motion is carried. That එක for them කරලා ඒ අයට බහුතරය නැහැ කියලා සම්පූර්ණයෙන් වෙනත් යන අර්ථයක් බවට පත් කළා. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන තව අලුතෙන් වාක්‍යයක් එකතු කරලා තියෙනවා. The motion is carried. යෝජනා दंड नीति संग्रह कूट लेखन सकस्क्रीम वसर तुनाशियालते අවුරුදු 10ක සිරදඬුවමක් ලබා දී හැකි වරදක් කරුණාරත්න ජයසූරිය මැතිතුමනි කුඹලාව කෑවානම් විඳවාපම් බලලෝ කිව්වා වත්මන් ආණ්ඩුව නීති විරෝධී බවට චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට තම ආණ්ඩුව පවත්වා ගැනීමට නොහැකි වූ නිසා බව අමාත්‍ය වාසුදේව නානායකාර මහතා පවසනවා ඔහු මේ බව ප්‍රකාශ කළේ සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ අද පැවතු මාධ්‍ය හමුවකදී මේ පීටෝප ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුවක්. නැ මේක නීත්‍යානුකූල ආණ්ඩුවක් නෙවෙයි කියන්නේ කවුද? එහෙම කියන්නේ තමන්ගේ ආණ්ඩුව පවත්වා ගන්න යන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ සහ ඔහු සමගාමීකට එකතු වී ඉන්න දෙමළ සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් එහෙමනම් එයාට යන්න තිබුණ අධිකරණයට එවැනි ප්‍රකාශයක් ලබා ගන්න. එසේ නොගියේ එහෙම ගිහිල්ලා එබඳු තීන්දුවක් අධිකරණයෙන් ගන්න බැරි තරමට ව්‍යවස්ථාවේ වගන්ති පැහැදිලිව තිබෙන නිසායි. දැන් ජන විමුක්ති පෙරමුණේ උදවිය කියනවා අපි වළංගෝ දන්නේ ඒ වලව්වටවත් මෙල වලව්වටවත් කියලා. නමුත් මේ රටම දන්නවා අද ජනතා විමුක්ති පෙරමුණ තනිකරම අත්ගෙඩියක් වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ. අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් ඇති නොවූ තත්වයක්. ඒක ඇතිවීමට ප්‍රධාන වරදකාරයා වෙලා තියෙන්නේ මේ කතානායකතුමා කරු ජයසූරි. එතුමා ක්‍රියා කරලා තියෙන්නේ UNP දේශපාලන කැටියට කතානායක පදවිය පාවිච්චි කරමි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට 102ක් മന്ത്രി වරුන් ඉන්නවා. එක්සත් ජාතික සන්ධානය හැටියට අනිකුත් පක්ෂයක් වෙලා ඉන්නේ 100ක් පමණයි. ඉතින් පළවෙනි පක්ෂය දැන් වර්තමාන ආණ්ඩුව. දෙවෙනි පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඉතින් මෙතන කිසිසේත් විරුද්ධ පක්ෂය දැන් ගෙනියන තර්කවලට පදනමක් නැහැ කියලා මේකෙන්ම පැහැදිලි වෙනවා. ආණ්ඩුව පිහිටුවීම ගැනත් අගමැති නියමිතයි ක්‍රිකට් පිත්ත නිර්මාණය කිරීම සඳහා දවකඳන් උපයෝගී කරගන්නා බැවින් මෙම පැලසිටුවීමේ ව්‍යාපෘතිය ලොකුසලන ක්‍රිකට් තරගාවලියට සමකාමීව සිදු කෙරෙනවා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ සරත් කෝන්ගහගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටිගල ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තමන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. ඊයේ පස්සර එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී ඇති වූ ගැටලුවක් මුල් කරගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. වර්තමාන දේශපාලන සම්බන්ධව සාකච්ඡා කරන්න මම ප්‍රාදේශීය සභා හෝල් එක බුක් කරලා ඒ හෝල් එකේ රැස්වීම උදේ 10 මාර්තු දින සූදානම් කරලා තිබුණා. ඒක කට්ටිය ඔක්කොම එනකොට සමහර ඊට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුත් තව ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුත් සංඩියෝ ටික කරාකාරු ටික සෙට් කරලා අත් බෝම්බ ටික ඔක්කොම ලෑස්ති කරගෙන උදේ පාන්දරම ඇවිල්ලා ඉස්සර පෙළෙන් ඒ කට්ටිය ඔක්කොම වාඩි කරලා මම කතා කරනකොට බෝම්බ විසිකරන්න. අද මාව මරන්න ලෑස්ති කරලා තිබුණේ මම 99න් බේරුණා. මම පාර්ලිමේන්තු වර්ජන කරනවා. මේකට හරි පිළිතුරක් මට ලැබෙනකන් එයාලා අත්තරෝඩ ගන්නකන් මම පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම පිළිබඳව හෙට දහවල් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. අද පසුරුවේ ජනාධිපති නිල නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳ සමස්ත දිවයිනේම ප්‍රධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්ත එකම අපි මීට කලින් සාකච්ඡා කළ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නටත් අද දවසේ තීන්දුව తీරන ගනු ලැබුවා. මෙතෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ බිහි නොවුණු පුළුල් ජනතා සන්ධානයකින් තමයි ඊළඟ මැතිවරණ අපි තරංකාන්ට අපේක්ෂා කරන්නේ. ඊළඟ මේ රැස්වීම සුගද්දා ස්ටේඩියම් එකේ ලබන 4 වෙනිදා පවත්වන්නට තීරණය කළ අධිකර ජනාධිපතිතුමා පැහැදිලි කිරීමට අපේ පාක්ෂිකයන්ට ගත්තු තීන්දුව පිළිබඳව පැහැදිලි කිරීම. පාර්ලිමේන්තුව ගැන හෙට දිනේ සහභාගී වෙනවද සාකච්ඡා කරන්න? අපේ හෙට දවල් 12ට අපේ කණ්ඩායම් රැස්වීම තියෙනවා. අපි එතෙන්දී අවශ්‍ය තීරණය ගන්නවා. මැතිවරණයට යන්නේ මොන පක්ෂෙන්ද සහ මොන ලක්ෂණයෙන්ද? අපිට තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ හැම ප්‍රගතිශීලියෙක්ම අපේ කණ්ඩායම් වල එකමුතුව බලාපොරොත්තු වෙනවා. විශේෂ සමුළුවක් පවත්වන්න දෙසැම්බර් මාසයේ 5 වෙනිදා සුගදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දිවයින පුරාම සිටින පක්ෂ සමාජිකයින් ක්‍රියාකාරිකයින් එකතු කරලා ඒ විශේෂ සමුළුවේදී ගරු ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ දේශපාලන වාතාවරණය පක්ෂයේ අනාගත ගමන් මඟ මේ පිළිබඳ අදහස් දක්වන්නට එතුමා මේ සමුළුවේදී බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ඓතිහාසික උරුමය ඓතිහාසික අනන්‍යතාවය වර්තමානයේ පෙන්නුම් කරන සංලක්ෂයක් බවට මේ ඓතිහාසික සමුළුව විශේෂ සමුළුව පැවැත්වේ කියන බලාපොරොත්තුවක් තිබෙනවා. කතානායක කරු ජයසූරිය මහතාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය පිළිකුලෙන් හෙලා දකිමින් රටපුරා උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙනවා. මහමැතිවරණයක් පවත්වා ජනතා අයිතීන් සුරකින ලෙසයි එම උද්ඝෝෂණ වලට සහභාගි වූ ජනතාව ඉල්ලා සිටියේ. වවුනියාව බස්නවතුම්පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී ජනතාව ඉල්ලා සිටියේ වහාම මහමැතිවරණයක් පවත්වන ලෙසයි. කැකිරාව ඉපලෝගම නගරයේදීද විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණේ කතානායකවරයාගේ අත්නොබතික ක්‍රියාකලාපයේ හෙළා දකිමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ ඇයිට මැතිවරණයකට මුණ දෙන්න බැරුව ඉන්නවා. ජනතාව තුනට යන්න බැරුව ඉන්නවා. ඒ නිසා තමයි මේ උඩට වැටි දාන්නේ. මේකට ජනතාව හොඳ උත්තරයක් ඉදිරියේදී එන මැතිවරණයේ දෙන්න සූදානමින් ඉන්නවා. කතානායකවරයාට විරෝධය පළ කිරීමේ පෙත්සමකට අත්සන් තැබීම මාවතකම නගරයේදී සිදු කෙරුණා. කතානායකවරයා මේ කරන කටයුත්ත අවසන් කරලා අපිට මහමැතිවරණයක් ඉල්ලන සටන තමයි අපි අද මාවතකමින් ආරම්භ කරන්නේ. මේ රටේ බිහිවෙච්ච සෑම කතානායකවරයෙක්ම පක්ෂග්‍රාහී නොවී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරපු කතානායකවරු හිටියේ අපිට. සැබෑ ජනමතයේ පිළිබිඹු කරන්න මැතිවරණය පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දරණිය කළ නගරයේදීද උද්ඝෝෂණයක් පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. බහුතරය පාලක පක්ෂය කවුද කියලා තෝරලා දෙන්නන් ජනතාව ඡන්ද අයිතිය ජනතාවට ලබා දෙන්නේ ඡන්දවලට රනිල් බය වුණාට ජේවීපී එක බය වුණාට අපි බය නැහැ. මහජනතාව නියතමානීව දෙන බලයත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න මේ ජනතාව පෙළ ගැහෙන්නේ කියන්නේ අපි එකහණි කියන්න කැමති. මහජන මතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්කයි කියන එක හැමෝම දන්නවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බලය ඡන්ද එකදි පෙන්වන්නම් කියන එක තමයි මේ හැමෝගේම පණිවිඩය. ජාතික සිසුජන ව්‍යාපාරය හා සිවිල් සංවිධාන එකතුව විහාර මහදේවි උද්‍යානයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ජනතා මතයට ඉඩසලසන ලෙස ඉල්ලා සිටිමින් 70 71 වගේ තරුණ ජීවිත විනාශ නොකර 80 89 වගේ තරුණ ජීවිත විනාශ නොකර මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මේ තියෙන දේශපාලන අර්බුදයට අපි දකින්න විදියට මේකට හොඳම එක මේ ජනතාවට බාර දෙන්න ඕනේ. ජනතාවේ පරමාධිපත්‍ය තමයි අපි දකින්න එකම විසඳුම. මේ අතර කතානායකවරයාට විරෝධය පළ කිරීමට දංකොටුවේදී ජනරලියක් සංවිධානය කර තිබුණා. අරුන්දික ප්‍රනාන්දු ප්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජනරලියට මහජන නියෝජිතයින් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා. බහුතරය අපිට තියෙන නිසා ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරේ මේ අගමැතිකම බාර ගන්න. අපි අපේ සටන අතරලා නැහැ. අපි පාර්ලිමේන්තු මැතිවරණයක් පළාත් සභා මැතිවරණයක් කවදාද තියන්නේ? ඒ මැතිවරණ වලට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානමෙන් ඉන්නවයි කියන එක අපි මතක් කරන්න ඕනි. එක්සත් ජාතික පක්ෂ උන් පාර්ලිමේන්තුවට කියලා පාර්ලිමේන්තුවේ
කතානායකගේ බලය අතර අරගෙන කතානායකව පාවිච්චි කරලා මහින්ද මහත්තයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ඉක්මනට ලහිලා ඒ සම්බන්ධ කරගන්න ගිහිල්ලා පාර්ලිමේන්තුව තුලින් මහින්ද මහත්තයාව එළවල කැබිනට් එකේ එළවල ආණ්ඩුව අතර අරගන්න තමයි බැලුවේ මේ අතර කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හෙලා දැකීමින් අද පැවති උත්සව කිහිපයක දේබ අදහස් පළ කෙරුණා රටක අරබුදයක් ඇති වෙලාවට ජනතාවටයි බාර දෙන්න ඕනේ ඒ අයගේ අයිතිය නිසි විදිහට උරගාව කවුරුත් කලේතු හොඳම කාර්යය තමයි පාර්ලිමේන්තුව විසුරවලා මේ රටට ආදරය කරන අය කවුද කියලා තෝරාගන්න ජනතාවට ජනතාවගේ ජනවරම උරගා බලන්න මහමැතිවරණය වත්මන් කතානායක ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි. එයා මේ පොදු අපේක්ෂක සිහිනයක් තියාගෙන දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්සත් ජාතික පක්ෂයෙන් පිරිහිලා. ඒක නිසා තමන් වීරයෙක්කේ කියලා මේ රටට පෙන්නලා එයා සූදානම් වෙනවා පොදු අපේක්ෂක භාවය දිනා ගන්න. අපි කියනවා කරෝ ජයසූරිය මහත්තයෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. මේ අර්බුදය පාපන්දුවක් බවට පත් කර ගනිමින් මේකේ ගෝල් ගන්න තමයි දැන් සියලු දෙනා සූදානම් වෙන්නේ ජනතාවට වග කියන රජයක් ජනතාවගේ ඡන්දෙන් ආණ්ඩුව තෝරා පත් කර ගන්න ඉඩ සලසන එක ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ විඳන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයක් පැවතියද එය තමන්ට බාධාවක් නොවන බව විදේශ සංචාරකින් හා එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසනවා පාර්ලිමේන්තුව තුල නොසන්සුන්කාරී වාතාවරණයක් දක්නට තිබුණත් රටේ සෑම පළාතකම පවතින්නේ සමකාමී වාතාවරණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ රටේ පවතින දේශපාලන තත්ත්වයේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීමට ලක්ව ඇති බවට බොහෝ පිරිස් විවිධ මත පළ කරනවා එමෙන්ම හෝටල්වල කාමර වෙන් කර ගැනීම අවලංගු කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා අප මේ පිළිබඳ සංචාරක හෝටල් බහුලව පවතින ප්‍රදේශවල සංචාරක නිරත වෙමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලුවා එහිදී නිරීක්ෂණය වූයේ මෙවැනි විට හෝටල්වල සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන බවයි සංචාරකයන් මෙරටට පැමිණීමේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවයි හෝටල් ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මේ දැස්සල පොඩි රාවයක් යන ෆොරනස්ල අඩුයි කියලා ෆොරනස්ල ඉන්නවා අපිට රජයෙන් සහයෝගයක් දෙනවා නම් මේ කර්මාන්තය කරගෙන යන්න මීට වඩා මේ කර්මාන්තය දියුණු කරගන්න පුළුවන් කියලා මං හිතනවා Hey my name's Sam I'm from the UK I've come from London over to Sri Lanka this is my third time දිවඩු ගත කරන්න ශ්‍රී ලංකාව හොඳ රටක් මිත්‍රශීලීව අපිට සලකනවා හරිම සාමකාමී ඒ වගේම ලස්සනයි ශ්‍රී ලංකාවේ නිවාඩු ගත කරන්න ඉන්න කියලා මම යාළුවන්ට කියනවා So I love my time in Sri Lanka it's my first time here actually මම ශ්‍රී ලංකාවට ආවේ පළවෙනි වතාවට ගොඩක් විනෝද වුණා ශ්‍රී ලංකාව හරිම ලස්සනයි මම අපහු නිවාඩු ගත කරන්න ශ්‍රී ලංකාවට එනවා डेंगू रोगे वैलक्वीम संधावन अट्टवतायरूं योजनावलियाक सौख्य अमात्य चमाल राजपक्ष महतावित महरदीमट काट्योतु करन पाव राजय वाईदिन लिदाहरीन के सांगमे पवसनवा कोलंब पैवती माध्या हम वकदे में पिलिपंद पहदिलीकल ए महता අපිට ලැබෙන තොරතුරු අනුව මේ වෙනකොට රෝහල් වලට එන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ක්‍රමිකව වැඩි වෙමින් තියෙනවා රජ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුල සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා වෙත විශේෂ ලිපියක් මගින් මේ සඳහා වන විසඳුම් යෝජනාවලිය රජ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි බාර දෙයි එතෙන්දී අපි අටවැදෑරුම් විසඳුම් යෝජනාවලියක් අපි යෝජනා කරනවා මේ යෝජනාවලිය තුල තියෙන කාරණා බොහොමයක් දැනටත් යම් යම් මට්ටමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වගේම රට තුල ක්‍රියාත්මක වෙනවා නමුත් මේ සියල්ල නිසි සම්බන්ධීකරණය වීමේ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාම තුලින් පමණයි ඉදිරි වර්ෂය තුල අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන සිය දෙමෝපියන් සොයා ගැනීම සඳහා ජොයි නැමැති පුද්ගලයෙකු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් උපකාර ඉල්ලා තිබෙනවා. වයිසෞරුදු 29ක් වන මෙම පුත්ක්‍රයා දැනට ඉන්දියාවේ චානක්‍යපුරී පොලිස් බහරේ පසුවනවා. ඔහු වයිසෞරුදු 5දී පමණ සිය මාමා කෙනෙකු විසින් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බව සඳහන්. කොළඹට ආසන්න ප්‍රදේශයක කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට දවසක තම දෙමෝපියන් පදිංචිව සිටි බවයි ඔහු සඳහන් කරන්නේ. පියාගේ නම බිල්ලු සහ මවගේ නම මංගෝ බවද අදාළ පුත්ක්‍රයා කියා සිටිනවා. එම පුත්කලයාගේ දෙමෝපියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසියේ 0112-451-432-437 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි අපවත් වී වදාළ පූජ්‍ය බටුගම්පල ධම්මිසර ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ සිදු කෙරුණා උඩගම කඳනපිටිය සිරි දෙගම් තිලකාරාමය තුම්මෝදර දඹෝර පුෂ්පාරාම විහාරස්ථානයේ හා මඩකඩ ඉසිපතනා රාමය ආදී විහාරස්ථාන රැසක විහාරාධිපතිත්වයේ හෙබ වූ පූජ්‍ය බටුගම්පල ධම්මිස්සර ස්වාමින් වහන්සේ ශාසනික වශයෙන් විශාල මෙහෙවරක නිරත වුණා. අපවත් වන විට උන්වහන්සේ 99 වන වියෙහි පසු වුණා.
උඩගම කඳනපිටිය ශ්‍රී දෙගම් තිලකාරාමය විහාරස්ථාන ආදාහන මළුවේදී උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදු කෙරුණා. උන්වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එවු ශෝක පණිවිඩය කියවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතායි. පූගොඩ ඕවිටිගම බෝධිමළු විහාරාධිපති පූජ්‍ය මල්ලරඹේ විමලධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ සදාවතුන් විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට එක් වුණා. දැන් ව්‍යාපාරික පුවත්. මොබිටෙල් කැෂ් බොනන්සා 34 වන අවස්ථාව මුල්ලේරියාව ටීබී ලංගරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙහි කැෂ් බොනන්සා මෝටර් රථයේ ප්‍රදර්ශනය කෙරුණා. එක් ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙනමින් සෑම මාසයකම මොබිටෙල් කැෂ් බොනන්සා තරගය පැවැත්වෙනවා. එයටතේ වසරකදී මෝටර් රථ 4ක් ලබා දීම මෙන්ම සංගීත ප්‍රසංග 12ක් ඇතුළුව උත්සව පැවැත්වෙනවා. සිංහ ශ්‍රී ලංකා සමාගම 8 වන වරටත් සංවිධානය කළ සිංහ ලයිෆ් ස්ටයිල් ෆියෙස්ට්‍රා වෙළඳ ප්‍රදර්ශනයේ සහ සැණකෙළිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ලොව විශිෂ්ටතම වෙළඳ නාම 50කට අයත් භාණ්ඩ රසක් මිහිදී ප්‍රදර්ශනය කෙරුණා. වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාවද පාරිභෝගිකයන්ට මිහිදී හිමිවුණා. සිංහ ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාතුළු පිරිසක් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. සොෆ්ට්ලොජික් ග්ලෝමාක් ජාත්‍යන්තර අධ්‍යක්ෂ ශ්‍රී ලාංකිකයන්ට සමීප කරමින් දේශීය සුපිරි වෙළඳ සල විවෘත කිරීම නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සිදු කෙරුණා. නව තාක්ෂණයෙන් යුත් බහඬ රසක් මෙම සුපිරි වෙළඳ සල තුලින් ලබාගත හැකි. බහඬ රසක් එකම ස්ථානකින් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවද ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මිහිදී උදා වෙනවා. Huawei Mate 20 ජංගම දුරකථන මාදිලි පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදු කෙරුණා. Huawei මෙරට ප්‍රධානි පීටර් ලියෝ සිංහ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. කැමරා හතරකින් යුතු කැමරා පද්ධතියක් ඇතුළු සුවිශේෂ පහසුකම් වලින් යුක්තව මෙම දුරකථන නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ 2018 උපාධි ප්‍රදාන උත්සවය දෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වඩ් යන බහතරු නැතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අලෙවිකරණ ආයතනයේ පාඨමාලා අවසන් කළ 540 දෙනෙකු මිහිදී උපාධි ලබා ගත්තා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk